පසුගියදා තුර්කියේ ඇති වූ භූමිකම්පාවේදී මෑතකදී හදපු ගොඩනැගිලි පවා කඩා වැටී තිබුණා. මේ නිසා මරණ ගණන ඉහළ ගියා. හැබැයි ඒවා භූමිකම්පාවලට උරුත්තු දෙන විදිහට හදා තිබෙන බව තමයි කොන්ත්‍රාත්කරුවන් සහතික වෙලා තිබුණේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් ඒවා ඉදි කරපු කොන්ත්‍රාත්කරුවන්ට නීතිමය පියවර ගනිමින් පවතිනවා. භූමිකම්පා සුලබ රටවල ඊට උරුත්තු දෙන ආකාරයෙන් ගොඩනැගිලි හදන බව අපි අසා තිබෙනවා. මේවා ඉදි කරද්දී අනුගමනය කරන තාක්ෂණය මොන වගේද? මේ විපරම ඒ ගැනයි. භූමිකම්පාවකදී බොහෝ විට උස් ගොඩනැගිල්ලක් සෙලවෙන්නට නැත්තම් පැද්දෙන්නට ගන්නේ දෙපැත්තටයි. ඒ කියන්නේ ඉහළ පහළ අතට නෙවෙයි. භූමිකම්පාවට උරුත්තු දෙන ගොඩනැගිලි සැලසුම් කිරීමේදී මේ කාරණය මූලිකව සැලකිල්ලට ගන්නවා. මේකට යොදන්න පුළුවන් එක ප්‍රතික්‍රමයක් තමයි ගොඩනැගිල්ලේ අත්තිවාරම කෙලින්ම පොළවට සම්බන්ධ වීම වළක්වා ගැනීම. මේ තාක්ෂණය හඳුන්වන්නේ අත්තිවාරම් හුදකලාකරණය නැත්නම් බේස් අයිසොලේෂන් තාක්ෂණය කියලයි. මේකෙදි ගොඩනැගිල්ලේ ඇත්ත පාදම කොටස නැත්නම් බේස් එක තියෙන්නේ පොළොව මට්ටමට උඩින්. පොළවට කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ සවිමත් වෙනත් පැතලි පාදම කොටසක්. ඒක නිදහසේ පැද්දෙන්න පුළුවන් විදිහට හදපු කණු වලින් ගොඩනැගිල්ලේ පාදමට සම්බන්ධ කරනවා. බලන්න පොළොව දෙපැත්තට හෙලෙද්දී සාමාන්‍ය ගොඩනැගිල්ලකයි හුදකලා අත්තිවාරම් ගොඩනැගිල්ලකයි චලනීය වල වෙනස. තවත් තාක්ෂණයක් තමයි උස් ගොඩනැගිල්ලක ඉහළ කොටසේ නිදහසේ පැද්දෙන්න පුළුවන් ලොකු බරක් එල්ලන එක. මේක තාක්ෂණිකව හඳුන්වන්නේ ටියුන් මාස් ඩැම්පර් කියලායි. මේකෙන් කෙරෙන්නේ ගොඩනැගිල්ල පැද්දෙන අතට විරුද්ධ පැත්තට බලයක් යෙදෙන්නට සැලැස්වීමෙන් ගොඩනැගිල්ල පැද්දෙන දුර ප්‍රමාණය අඩු කර ගැනීම. ඒ විතරක් නෙමෙයි මේ උපක්‍රමයෙන් ගොඩනැගිල්ල පැද්දීම ඉක්මනින් නවත්තන්නත් පුළුවන් වෙනවා. බලන්න මේ තාක්ෂණය නැති ගොඩනැගිල්ලකයි තියෙන ගොඩනැගිල්ලකයි පැද්දෙන දුර අතර වෙනස. ඉතින් අපි මේ කෙටියෙන් හඳුනාගත්තේ භූමිකම්පා වලින් ගොඩනැගිලි ආරක්ෂා කරන නවීන තාක්ෂණ වලින් ප්‍රධාන පෙළේ දෙකක්. තව ගොඩාක් තාක්ෂණික උපක්‍රම භූමිකම්පා වලට උරුත්තු දෙන ගොඩනැගිලි හදන්න පාවිච්චි කරනවා. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.